දබුල්ලා උරා ක්‍රිකට් ටීම් එක අපේ කම්පැනි එක. ඉතින් ICC එකෙන් ගිහිල්ලා අහනවාද ඔබ කොහොමද දබුල්ලා උරා ක්‍රිකට් ටීම් එකට කිව්වේ කියලා. ICC එකෙන් අහන්නේ නැහනේ. ඒ වගේම අවුරුදු 45කට පස්සේ මම වාහනේ කියනවා. ඔය අපේ අවුරා ලංකා කම්පැනිේ ඇග්‍රීමන්ට් එකේ පස්සේ මම ඒ කියනවා. එතකොට ඒ වගේම මගේ සංගීත කණ්ඩායමේ සියලුම ශිල්පීන් වාහන අරන් තියෙනවා. අපෙන් නෑනේ මේ අපි කීයක් හරි හොයා ගන්නාටද මේ ඔක්කොම ලෙඩ. අපි මේ දවස්වල කතා වුණා මේ සන්ෂයින් බෑන්ඩ් එකට කෙල වෙලා කියලා. ඇත්තද? ඒක මම පිළිගන්නා මොකද අපි අර අවුරා ලංකා කියන කම්පැනි එක ඇග්‍රීමන්ට් එකකට සයින් කරලා අවුරා ලංකා කියන එකේ ඇග්‍රීමන්ට් එකේ ඔයාලත් ඉන්නවද? අනිවාර්යයෙන් අපි තමයි අපේ සංජය සංගීත කණ්ඩායම තමයි ඉස්සල්ලාම අස්සන්. මොන හරි විශේෂත්වයක් තියෙනවද පළවෙනි බෑන්ඩ් එක විදිහට අස්සන් කරපු එක ගැන? ලක්ෂ 56ක් ගන මාස කියලා මොකද අපිට පොඩි පොඩි ප්‍රශ්න ටිකක් අපේ කම්පැනිට ආව. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ ඇවිල්ලා අපිට බඩේ පහර ගහනා නංග. ඇයි අපි කාලා බීලා ඉන්න ඕනේ? ඔයාලට පාරක් වැදිච්ච ඉඳන් ඔයාලා රිදෙන්නේ. ඒ ලක්ෂ 56යි හින්දද ඔයාලා ඔච්චර කෑ ගහන්නේ? සංජය සංගීත කණ්ඩායම කියන්නේ මගේ දරුවෙක් වගේ. ඉතින් දරුවන් විකුණන කණ්ඩ තරම් ස්පෙෂල් ඔෆර් එකක් ආවා. සන්ෂයින් කියන බෑන්ඩ් එකත් සල්ලි වලට විකුණනා කියන එක නොකිය කියන්නේ. සන්ෂයින් විතරක් මොකද? තව ලංකාවේ සංගීත තව ජනප්‍රිය කියන සංගීත කණ්ඩායම 21ක් අපේ රැකියාවේ. මේක සල්ලි හම්බෙන උල්පතක් ඉන්නේ. නෑ, ඇත්තටම සල්ලි උල්පතක්. කණ්ඩ දෙනා කියන එක සෙල්ලමක්ද? මේ පොඩි පහේ පිනක්ද කියලා අහන්නේ. පින අපි පැත්තකින් තියමුකෝ. සිංහලයට නිකන් කන්න දෙනව නම් ඕන දෙයකට හා කියයි හුරේ කියයි. ඔතනට එන්නේත් හා කියන හුරේ කියන සෙට් එක විතර. Tamanta කණ්ඩ බොන්න ඒ සියලු දේ දෙනා නම් ඔයා ඒක කාලා බීලා දැන් විශ්සුද ඕවා මට වැඩක් නෑ. මම් බඩිකින් ඉඳන් මේක බලලා නෑ කියන එකක් නෑ. ඔයාලට ලක්ෂ 56ක් දෙනවා. ඔව්. බෑන් තව 21ක් ඉන්නවා. ඒකටත් ලොකු ලොකු ගණන් දෙනවා ඇතිනේ. කන්න දෙනවා. ඔය ඔක්කොම කරන්න අවුරා එකට සල්ලි කොහෙන්ද? මේක වර්ල්ඩ් වයිඩ් කම්පැනි එක. ඉතින් උඩින් පාත් උනාද මේ යටින් පාත් උනාද දැන් එන විදිහ මට කොටින්ම අදාළ නැහැ. වොයිස් කට් එකක් එහෙම නැත්නම් මේ කෝල් එකක් ප්ලේ කරලා පෙන්නනවා. මට මේ නම්බර් එක දුන්නේ සන්ෂයින් බෑන්ඩ් එකෙන්. හොදන්නේ කාටද කතා කරන්න කියලා නම්බරයක් දෙන්නකෝ කතා කරන්න කිව්වා. කතා කරන්න මේ අවුරා ලංකා එන්ටර්ටේන්මන්ට් එකේ බෑන්ඩ් එක මැනේජ් කරන මේ කම්පැනි එක කියනවා. අපි ගිය අවුරුද්දේ මේක කළා. ගිය අවුරුද්දේ කියන අවුරුද්දේ වල ඔය බෑන්ඩ් එක ගිහිල්ලා ගැවද? බොරු බොරු බොරු. ඒක සම්පූර්ණ බොරු. එතකොට මේකට කොහොමද කෝස්ට් එක ඔයගොල්ලන්ගේ? 45කට විතර. ලක්ෂ 45ක්? අපි ගිය පාර බෑන්ඩ් එක ගේ ලක්ෂ 420යි නේ. ලයිට් ටුයි සවුන්ඩ් ඔක්කොමත් එක්ක. ඉතින් හිතන්නකෝ දැන් ඔන්න ලක්ෂ 45කට තමයි ඔයාලා විකුණන්න හදන්නේ. ඇත්තටම දුකක් නැද්ද? ඒක මට දුකක් නෑ ඇත්තටම. අවර ලංකා ඇග්‍රීමන්ට් එකේ හින්දා සන්ෂයින් බෑන්ඩ් එකට කෙල වෙලාද? සන්ෂයින් බෑන්ඩ් එකට කෙලුනේත් නෑ, කෙල වෙලත් නෑ, කෙල වෙන්නේත් නෑ. ඒක මට ඉරහඳ වගේ විශ්වාසයි. මේ ඉරහඳ යට ආයි දවසක අවර ලංකා ෆෙස්ටිවල් එක ප්ලේ කරනවද? වැඩි ඈතක නෑ මේ වසර ඇතුළත අනිවාර්යයෙන්ම කර. අයිබෝන් අයියේ. ඔව් හලෝ හලෝ ගීත් මල්ලි අයිබෝන්. කොහමද? ඔන්න ඉතින් අද ලයිලා ගෙදරට ආවේ ඔන් ස්ටේජ් බෑන්ඩ් ලීඩර් සෙග්මන්ට් එකෙන්. අලුත් වෙනසක් කාර් එකක් අරගෙන ගේ ලස්සන්ට හදලා කොල්ල තරුණ වෙලා වගේ. මොකද්ද වෙනස? මොකද්ද වෙනස? වෙනස වෙනස ගැන පොඩ්ඩක් කතා කරමු. පොඩ්ඩක් ටක් ඇතුළට ගිහලා. හරි. අපි ඇතුළට ගිහලාම කතා කරමු. පොඩ්ඩක් පොඩ්ඩක් ඉඳගෙන කතා කරමු. හරි. කවද කායක් ගත්තේ? කාර් එක අරන් නම් දැන් මාස 3ක් 4ක් වගේ. මේ අර අලුතෙන් ගහපු ඇග්‍රීමන්ට් එකෙන්ද? ඔව් ඔව් ඔව්. හරි ඔය ඔක්කොම ඇතුළට ගිහිල්ලා අපි කතා කරනවා. යන් ඇතුළට. යා. ඔන් ස්ටේජ් බෑන්ඩ් ලීඩර් සෙග්මන්ට් එකෙන් අද්දාසේ අපි ඇවිල්ලෙන්නේ ලාල් විතාන අයව හොයාගෙන සන්ෂයින් බෑන්ඩ් එකේ ලීඩර්. ඉතින් ලීඩර් කෙනෙක් එක තමයි මේ කතාවට ඇවිල්ලෙන්නේ. කොහොමද ජීවිතය කියන්නේ ඉස්සල්ලා මේ අපි දැක්කනේ ගෙදරට ගොඩ වෙද්දිම කොහොමද තත්ත්වය කියලා. සතුටින් ඉන්නවද? ඇත්තටම සතුටින් ඉන්නේ. සංගීත කිරුවාවේදී අපි සෑහෙන ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. ගේ හැදලා කාර් එකක් අරගෙන. ඔව්. හොඳින් ඉන්න. මේ මේ ඇත්තටම මේ මියුසික් වලට ඇවිල්ලා අවුරුදු කීයක්ද? මියුසික් වලට ඇවිල්ලා ගීත් මල්ලි දැන් අවුරුදු 45ක් වෙනවා. මම මේක පටන් ගත්තේ 1979. 79 මේ මේ ඉඳලා කොහරි 85 වෙනකන් සුපර් රිදම්ස් කියන සංගීත කණ්ඩායම මම අරගෙන ආවා. ඊට පස්සේ ඒක 1985 දී සන්ෂයින් කියන නම වෙනස් කෙරුවා. මේ ඔය කියන විදිහත් එක්ක වයසයි. වයසයි. අවුරුදු දැන් 60ක් වෙනවා. දැන් ඒ කියන්නේ මේ වයස වුණාට මේ තාම කොල්ල වගේනේ. ඇත්තටම මේ කොල්ලන්ට විතරද සංගීතය කරන්න පුළුවන්? පළවෙනියෙන් කියනවා සංගීතකාරයා වයසට යන්නේ නැහැනේ. අපි කාලා බීලා හොඳ හිත සතුටින් ජීවත් වෙන පිරිසක්නේ. අපි වයසට යනවා ගොඩක් අඩුයි. සන්ෂයින් කියන බෑන්ඩ් එක අවුරුදු ගාණක් තියෙනවා. ඔව්. සමහර බෑන්ඩ් විකුණනවා. නම් පිටින් විකුණනවා. ඔව්.
හිතුනිලා නැද්ද දැන් ඇති වයසයි මට මේක ඇති කියලා සන්ෂයින් සංගීත කණ්ඩායම ගැන මගේ දරුවෙක් වගේ ඉතින් දරුවන් විකුණන කණ්ඩ තරම් අහේනියක් මටපත් වෙලා නැහැ අහේනියකටපත් වෙලා නැහැ තාම දැන් ලෝකෙ වටේ ගිහිල්ලා ඇති එහෙම නැත්නම් ලංකාව වටේ ප්ලේ කරලා ඇති මේ සතුටෙන් ඉන්නේ අනිවාර්යෙන් සතුටෙන් ඉන්නේ සතුටෙන් කියන අන්තිම උපරිම සතුටෙන් ඉන්නේ දැන් ඔය සතුට කියන තැනදී මේ මියුසික් කරන මිනිස්සු හොයන්නේ තවත් මිනිස්සු සතුට කරන්නනේ ඔව් හැබැයි මේ දවස්වල කතාව නම් මේ සන්ෂයින් බෑන්ඩ් එකට කෙලවෙලා කියලා ඇත්තද ඔය කතාව දැන් ඔය ගොඩ දෙනෙක් ගීත් මල්ලි ගොඩ දෙනෙක් බලන් ඉන්න ඔය කෙලවෙනකන් සන්ෂයින්ට කෙලවන්න බෑ මොකද හේතුව අවුරුදු 45 30 මට කෙලවන්න ගොඩාක් දෙනේ ට්‍රයි කෙරුවා ගොඩාක් මගේ සංගීත කණ්ඩායමේ ශිල්පීන් එහාට මෙහාට කරලා කරන්න බැරුවා ඒ දේ කාටවත් කරන්න බැරුව ගියා තව ඉදිරියෙත් මං ජීවත් වෙලා ඉන්න තුරු ඒක කාටවත් කරන්න බෑ හැබැයි මේ සන්ෂයින් කියන බෑන්ඩ් එක පේන්නේ නැහැනේ එළියේ ස්ටේජ් වල පේන්නෙත් නැහැ කට් අවුට් වල පේන්නෙත් නැහැ මොකද වෙලා තියෙන්නේ නෑ නෑ එහෙම කියන්න බෑ එහෙම කියන්න බෑ කියන්නේ මොකද පහුගිය කාලේ මේ මේ ඇත්තටම සියලුම මම හිතන්නේ අපි ඔය සංගීත ප්‍රසංග වගේම සැනකෙලි සැනකෙලි කව වගේ අපි ලංකාවේ ලොකුයි කියන ගොඩාක් සැනකෙලි වල අපි හිටියා නමුත් අර මේ අවුරුද්දක් වගේ ඇතුළතදී චුට්ටක් පේන්න ඒක මම පිළිගන්නා මොකද අපි අර අවුරා ලංකා කියන කම්පැනි එක ඇග්‍රිමන්ට් එකකට සයින් කරලා අපි ඉතින් ඒගොල්ලන්ගේ වැඩ විතරයි සෙල්ලම් කරන්නේ ඒකයි එළියේ පේන්නේ නැත්තේ හරි දැන් ඔයාම කතාව පටන් ගත්තනේ මේ අවුරා ලංකා කියන එකේ ඇග්‍රිමන්ට් එකේ ඔයාලත් ඉන්නවද අනිවාර්යෙන් අපි තමයි අපි සංචය සංගීත කණ්ඩායම තමයි ඉස්සල්ලාම අස්සංගෙන්නේ ඔය බෑන්ඩ් 21ේ පළවෙනි බෑන්ඩ් එක ඔයාලා ඔව් මොන හරි විශේෂත්වයක් තියෙනවද පළවෙනි බෑන්ඩ් එක විදිහට අස්සම් කරපු එක ගැන නෑ විශේෂයක් කියන්නේ අපේ සංගීත කණ්ඩායම් බර ගානක් ඉන්න ලංකාවේ ප්‍රසිද්ධම සංගීත කණ්ඩායම් 21ක් ඉන්න අපේ මේ ඇග්‍රිමන්ට් එක ඇතුලේ ඉතින් ඒ අතරින් ඉතින් ඒ උන්න සංගීත කණ්ඩායම් වලින් ටිකක් පැරණි ඉහළ තත්ත්වයක ඉන්නවා අපි දැන් මේ අවුරා එකෙන් ඇග්‍රිමන්ට් එක ඇතුලට ගියාට පස්සේ සාමාන්‍යයෙන් මාසෙකට දවස් 30කට වලට කීයක් දෙන්නම් කිව්වද ලොකු ගානක් මොකද කියපම ලොකු ගානක් ඔෆර් කරුවා මම හිතන්නේ අපේ සංගීත ක්ෂේත්‍රයේ මේ මට නම් සිහිනයක් වගේ ඒක මොකද හේතුව ඒ අපිට යම් වැලියු එකක් දුන්නා අපේ ඒ කම්පැනියෙන් අවුරා ලංකා කම්පැනියෙන් වැලියු එකක් දුන්නා අපිට ලක්ෂ 56ක් ගෙවන මාසෙට ලක්ෂ 56 ඔව් ඒ කියන්නේ මේ ඔයාලත් අර ඒ ග්‍රේඩ් එකේ කට්ටියද ඔව් මගේ බෑන්ඩ් එකේ මගේ ප්ලේ කෙනෙක්ට මම ලක්ෂ 5ක් ගෙවන මාසෙට ඔය ගාන ගෙවලා ඔයාටත් ගානක් ඉතුරු කරගෙන මේ ඌ වගේ ඇග්‍රිමන්ට් එකකට යන්න ඉස්සෙල්ලා බෑන්ඩ් එකේ කට්ටියකින් ඇහුවද මම කතා කරලා තීරණයක් ගත්තොත් ඒක හැම දෙනාගේම සුභසිද්ධිය තකා ගන්න එකක් දැන් ගොඩාක් දුරට මම තනියම තීරණ ගන්නෙත් නෑ දැන් මගේ ඔන්න අපි අක්කයි පුතා මගේ ලී ගිටාරිස් සුපුන් මම සුපුන්ට කතා කරුවා සුපුන් මෙහෙම එකක් තියෙනවා ඊට පස්සේ සුපුන් කතා කරුවා සංගීත කණ්ඩායමේ ශිල්පීන් එක්ක එක ඉලාම කැමති වුණා. අපි ලස්සට වැඩේ කරගෙන යනවා. බෑන්ඩ් එක කට්ටියක් එක්ක සෙල්ලම් කරද්දි තනියෙන් තීරණ ගන්න බෑනේ. ඔයා ලීඩ් නායකයා වුණාද? ඔව්. ඔය කැමැත්ත දුන්නද අනිත් කට්ටියත් කැමති වුණා? එක ඉලාම කැමති වුණා. අදටත් එක්කෙනෙක්වත් නොසැලී එහෙම්මම ඉන්නවා. ආරංචි විදිහට බෑන්ඩ් 21 ඇතුලෙන් මේ සන්ෂයින්ලා ගැලවිලාලු. ගැලවෙලත් නැහැ, ගැලවෙන්නෙත් නැහැ. ඒ දෙ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කවදාද දවසකදී ඔය ඇග්‍රිමන්ට් එක නැති වෙලා එහෙම වුණොත් ඇර සංසයෙන් සංගීත කරන්න මේ ඇග්‍රිමන්ට් එක ගැලවෙන්නේ නැහැ. අපිට ඒක අවශ්‍යයක් නැහැ. මොකද අපිට සියලු දේ ලැබෙනවා. බෑන්ඩ් 21ක් ඉන්නවා කියලා කිව්වනේ. ඔය බෑන්ඩ් 21කින් සමහර කට්ටිය මේ එළිය ෂෝස් වල ප්ලේ කරනවානේ. කම්පැනියෙන් පොඩි තීරණයක් ගත්තා. මේ දෙසැම්බර් මාසේ 31 වෙනකන් කැමැති අයට සංගීත ප්‍රසංග අරගෙන ගහන්න කියලා. මොකද අපිට පොඩි පොඩි ප්‍රශ්න ටිකක් අපේ කම්පැනියට ආව පොඩි පොඩි ප්‍රශ්න ටිකක් පහුගිය කාලේ. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ ඇවිල්ලා දැන් මේක ගීත් මල්ලේ දැන් ගොඩ දෙනෙක්ට මේක බලන් ඉන්න බැරි වගේ තත්ත්වයක් ආවා. මොකද අවුරා ලංකාව මේ ෆෙස්ටිවල් එක මේක ලංකාව වටේ කාටවත් නොහිතන විදිහට. මම හිතන්නේ ලංකාවේ තිබිච්ච සංගීත ප්‍රසංග වලින් ඉහෙළම ලොකුම තත්ත්වේ ලොකුම තැනක තියෙන සංගීත ප්‍රසංගයක් අවුරා ලංකා මේ ෆෙස්ටිවල් එක ලොකුම එකක්. ඔගෙදී බලන් ඉන්න වැඩි අයත් ඇති වගේ මට හිතෙනවා. දැන් ඔය ලක්ෂ 56ක් හම්බෙනවා කියෝනේ. ඒ ලක්ෂ 56 හින්දද ඔයාලා ඔච්චර කෑ ගහන්නේ? අපේ රැකියාව අපේ ඒක කරගෙන ආවා. නමුත් අපිට ස්පෙෂල් ඔෆර් එකක් ආවා. ඒ කියන්නේ අපි බලාපොරොත්තු උනාටත් වැඩිය ලොකු අපිට මං ගැන ඒක මුදලට වැඩිය මට හිතන ඒක ලොකු මේ අපේ කලාකාරින්ට ලොකු ඇගෙවීමක් දුන්නා. ඔය අපේ කම්පැනියෙන් ලොකු ඇගෙීමක් දුන්නා. ඒකට මම සන්තෝසයි. අපි ඒක අපිට යම් කිසි වැඩපිළිවෙලක් දුන්නා. අපි ඒක කියෝලා බැලුවා. අපිට ගැළපෙනවා.
අපි ඇග්‍රීමන්ට් එකට අස්සන් කරුවා කිසිම ප්‍රශ්නයක් නැහැ උදු දෙයකට. ලාල් කියන පුද්ගලයා සන්ෂයින් කියන බෑන්ඩ් එකත් සල්ලි වලට විකුණුනා කියන එක නොකිය කියන්නේවා. නෑ ඉතින් දැන් ඇයි ලාල් විතරක් සන්ෂයින් විතරක් මොකද? තව ලංකාවේ සංගීත තව ජනප්‍රිය කියන සංගීත ගන්න 21ක්. එතකොට ඒගොල්ලොත් මුදල් නැති විකුණලා. ඇත්තටම මුදල කියන්නේ මුදලක් ඉතින් අපි දැන් ඒක අවුරා ලංකා කම්පැනිය ගැහුවත් අපි පිට සංගීත ප්‍රසංග පැවැත්වුවත් ගීත් මල්ලි අපිට ගිහිල්ලා ඉතින් නිකන් කරන්නේ අපි මේ රැකියාව දැන් ඔයා කරන්නේ මේ රැකියාවක් ඒ වගේ අපි කරන්නේ රැකියාවක් මේ අපි රැකියාවයි අපි කරන්නේ නැතුව මේ මුදලට යටවීමක් නේ මුදල කෝරන්නේ කවුද නිකන් ගන්න කියලා නිකන් ගන්න බෑනේ කාටවත් අපි පවුල් අපි එතකොට අපේ සංගීත කණ්ඩායම ඉන්න ශිල්පීන් ඒගොල්ලෝ ජීවත් වෙන්න ඕන කණ්ඩ බොන්න ඕන ඒගොල්ලන්ගේ නෝනලා ළමයි ඉන්න ඒගොල්ලෝ ජීවත් වෙන්න මං කණ්ඩ බොන්න ඕන මං ජීවත් වෙන්න ඕන ඉතින් ඒ අපේ රැකියාව මේ ඒ මුදල්ට යටුණයි කියන වචනේ කියන්න එපා. ලාල් විතාන ප්‍රමුඛ සන්ෂයින් බෑන්ඩ් එකට මීට කලින් සංවිධායකවරු ඕන තරම් ෂෝස් දීලා තිනේ. ඔව්. මේ හැබැයි ඒ ෂෝස් වල ඉන්න සංවිධායකයෝ වෙනුවෙන් කෑ ගහන්න නැතුව ඇයි අවුරක වෙනුවෙන් කෑ ගහන්නේ? නෑ 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 නෑ. ඒ ඒක වෙනස්. ඒ දැන් අපි කියමුකෝ අවුරා ලංකා කියපුවම අපි දැන් ඔය අපේ ජීවිතේ පළවෙනි වතාවට තමයි ඔය ඒක ඒ ඔය කොන්ට්‍රැක්ට් එකට සයින් කරලා ගියේ. දැන් අනිත් ඒවා ඔය අවුරුදු 40 ගානම ගැහුවේ දැන් ඒක ඔයාගේම ඔයාලා ගමේ ඔයා ෂෝ එකක් කරනවා. ඔයා ගාන. ඊට පස්සේ හෙට කර දැන් ආයෙත් ඔයා ඒ ෂෝ එක කරන්නේ අවුරුද්දකට පස්සේ. අපි කියමුකෝ නිකන් සිංහල උත්සවයක් කියලා. ඉතින් ඔය වගේ මගේ අපේ සන්ෂයින් සංගීත කණ්ඩායමේ ෂෝ කරපු රටේ විසිරලා ඉන්න අවුරුදු ගානක් තිස්සේ කරපු අය. නමුත් ඊට වැඩි හත්පසින් වෙනස් මේක. මේක එක දිගටම ඒගොල්ල කම්පැනි හරහා වැඩ කරන අවුරුදු දෙක කොන්ට්‍රැක්ට් එක. දැන් ඔය ඇග්‍රීමන්ට් එකට යටත් වෙලා ඉන්න කාලේ ඕකේ තියෙනවද කොහේ හරි දැනග මේ ඔය අවුරුදු දෙක ඇතුලේදී බෝඩ් ලෑලි එල්ලන් එන්න ඕනේ. එහෙම නැත්නම් මීඩියා කොන්ෆරන්ස් වලට ගිහිල්ලා අවුරක වෙනුවෙන් කෑ ගහන්න ඕනේ. එහෙම නැත්නම් අවුරකට කඩේ යන්න ඕනේ. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් දැම්මොත් පාරේ ඉන්න ඕනේ. නෑ 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 ඕවා තියෙනවද? නෑ 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 ඒ වැරදු වැටහිමක් ඒක. අපි 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 ඉදිරිපත් උනේ දැන් අපිට අපිට බඩේ පහර ගහනා නම් අපි යම් දෙයක් ඇයි අපි කාලා බීලා ඉන්න ඕනේ නැද්ද? දැන් එතකොට මේ ලංකාවේ අනිත් ඔය දැන් මේ සංගීතකාරයෝ විතරද මේ ඉන්න ඕන? දැන් ලංකාවේ තවත් ඇයි අනේ අපි ගැන ගැතුව තවත් ලංකාවේ කොච්චර බිස්නස් කරනවා? තව එක එක ක්ෂේත්‍රවල එක එක වැඩ කරනවා ඉන්න. ඇයි අපි දිහම් බලන්නේ? අපි බෝඩ්ලැල්ල ඇත්තටම බෝඩ්ලැල්ල මාත් අතේ තියාගෙන ඉන්න හේතුවක් ඒක හේතුවක් ගැතුව මොකද අපිට ගියත් අපිට වැඩ අපිට පහරක් වැදුනා. අපිට පහරක් වැදිච්ච වෙලාවකදී අපි වෙනුවෙන් අපිටම තමයි හිතගන්නේ වෙන කාටවත් නෙමෙයි. ඉතින් ඒ දෙයි අපි කරුවේ. ඔයාලට පාරක් වැදිච්ච හින්දානේ ඔයාලට රිදෙන්නේ. ඔව්. ඔය රිදිච්ච හින්දා විතරමද කෑ ගහන්නේ? එහෙම නැත්නම් මේක සල්ලි හම්බෙන උල්පතක් හින්දා. නෑ, ඇත්තටම සල්ලි උල්පතක් නේ. ඇත්තටම සල්ලි උල්පතක්. සල්ලි උල්පතක් කියන්නේ දැන් අපි ජීවිතේ එකතකින් මෙච්චර කාලෙකදී අපි ගැන මම හිතන්නේ කලා සංගීත ක්ෂේත්‍රයේ විශේෂයෙන් සංගීත කණ්ඩායම් ගැන කිසි කෙනෙක් බැලුවේ නෑනේ. කිසි කෙනෙක් බැලුවේ නෑ. මේ අපි උන්නද මැරුණද කෑවද බිව්වද කියලා කිසි කෙනෙක් ඇහුවෙත් නැහැ. නමුත් අපිට මේ අවුරා ලංකා කියන කම්පැනිය හරහා අපිට යම් කිසි ලොකු වටිනාකමක් අපිට ලබා දුන්නා. ඒ ලබා දුන්නම ලබා දුන්න එකෙන් ඒක ඒට වැඩිය මට කියන්න ඕනේ තව එක දැන් මගේ ඒක සිහින වේදිකාවක්. ඒ වේදිකාව සිහින වේදිකාව මං හිතන්නේ ලංකාවේ ඉන්න සියලුම සංගීත කණ්ඩායම් නගින්න බලාපොරොත්තු වෙන තැනක්. මං හිතන්නේ ලංකා අති දැවැන්ත දැන් ඔය වගේ අති දැවැන්ත ඔය සවද්ද එක එක ඔය චැනල් වලින් එක එක ඔය සජීවී ඔය චැනල් වලින් කරන ෂෝල අපි ගණන් ආවක අපි සෙල්ලම් කරලා තියෙනවා. නමුත් ඒට වැඩි අද්විතීය වේදිකාවක් ඒක ඇත්තටම කිව්ව සීන වේදිකාවක්. ඒකට නගින්න ලැබීම ඉතින් ජීවිතේ මං හිතනවා මං අවුරුදු 45 තුල මං කරපු ලොකු වාසනාවක් කියලා. මගේ සංගීත කණ්ඩායමක් කරගත්තු ලොකු වාසනාවක්. කීන විතරද ඕක ඇතුලේ තියෙන්නේ? නෑ නෑ ලා ප්‍රතිලාභයක් තියෙනවා. දැන් මේ ප්‍රතිලාභ හම්බෙන්නේ ඔයාලට විතරද? ඉතින් ප්‍රතිලාභ අපිට විතර නෙමෙයි කී දෙනෙක් ඔතන ජීවත් වෙනවා. දැන් බලන්න එතන නිකන් සාර විතර ටිකක් කෝපියක විකුණනවා. එතකොට අපි කියමු ඔය ලක්ෂ ගාණක් සෙනගක් වෙන තැනක්නේ ඔය ප්‍රසංගයේ ලක්ෂ ගාණක් සෙනගක් වෙන තැනක්. එතකොට ඒකට එන වාහනේ පාක් කරන මොටෝ බයික් එක පුඩ් සයිකල් එක ඒක පාක් කරලා එතන මිනිහා හොයා ගන්න. එතකොට ඔය පොඩි බුලත් පිට කඩයක් දාගෙන දැන් පොඩි තේ කඩයක් දාගෙන අපි මේ ඇස් දෙකට දැකපු දේවල් මෙව්වා. මේ ඇස් දෙකට දැකපු කාටවත් නැහැ කියන්න බෑ කියන්න බෑ. අපි ඇස් දෙකට දැකපු අපි විතරක් ජීවත් වෙන එකක් නෙමේක.
ඉතින් මේ ඒ විතරක්ද මුළු ගමකටම දවස් 20ක් 30ක් මුළු ප්‍රදේශයකටම මුළු දිස්ත්‍රික්කෙටම කණ්ඩ දෙනා කියන එක සෙල්ලමක්ද මේ පොඩි පහේ පිනක්ද කියලා අහන්නේ පින අපි පැත්තකින් තියමුකෝ තියලි වෙලා මේ සිංහලයට නිකන් කන්න දෙනවනම් ඕන දෙයකට හා කියයි හුරේ කියයි ඔතනට එන්නේ හා කියන හුරේ කියන සෙට් එක විතරද එම කියන එක වැරදි ඔයා යනා කියන්නේ සංගේ ප්‍රසංගයක් නරඹන්න දැන් එතන කවුරු හරි එතනින් නිකන් අර තමන්ට කන්න බොන්න ඒ සියලු දේ දෙනා නම් ඔයා ඒක කාලා බීලා නැතනම් විශ්සුද ඕවා මට වැඩක් නැහැ මම් බඩිකින් ඉඳන් මේක බලලා නැහැ කියන එකක් නැහැ නේ ඒ හින්දා මේ සිංහලයා නිකන් කන්න දුන්නොත් වැඩ කරන අය කියන වචනේ කියන්නේ බය කර මං කැමති නැහැ ඔයාලා මීට කලින් ෂෝ එකකට ගියාට පස්සේ සම්නේ ටිකට් ෂෝස් වලට යන්නේ ටිකට් එක කීයද ටිකට් එක රුපියල් 300ට 400ට 500ට වගේ ගණන් වලට යනවා. අවුර ලංකා මියුසික් ෆෙස්ටිවල් එක ලිකන්නේ පෙන්නන්නේ. ඒක තමයි කියන්නේ. දැන් ඒක නෙන්නම් මේක නිකන් වෙන්නන එක නිකන් නිකන් නිකනුත් නෙමෙනේ ගීත් මේක නිකන් සංගීත ප්‍රසංගයක් යෝ මේ ආවට ගියාට මේ තුට්ටු දෙක එකක් නෙමෙයි. මේ ජාත්‍යන්තර මට්ටමේ වේදිකාවක් මේක. ගොඩක් දුරට අපි සන්ෂයින් සෙල්ලම් කරන දවසට ඔය දන්සල ගිහිල්ලා විවෘත කරලා තියෙනවා මං කීප වතාවක්. ඔයා ගැන ඇතම්ම තුන හතර පෝලින් ඉතින් මිනිස්සු එහෙම දෙයනේ එහෙම කාලා මේ නොමිල සංගීත ප්‍රසංගයක් බලලා යන එකේ වරද මන් දන්නේ මොනවද මිනිස්සු කියන්නේ කියලා මොකද්ද මෙතන දකින්න වරද දැන් වරදක් අපි කියමුකෝ මිනිහේ වරදක් දකින්න අය කියලා වරදක් දකින්න වරදක් තියෙන්න බෑ මං ඔතනදී ඇහුවොතින් මේ ඔයාලට ලක්ෂ 56ක් දෙනවා ඔව් බෑන්ඩ් තව 21ක් ඉන්නවා ඒකටත් ලොකු ගණන් දෙනවා ඇතිනේ ඔව් කන්න දෙනවා ඊට පස්සේ හැමෝටම එනේ නයිට තෑගි දෙනවා ඔය ඔක්කොම කරන්න අවුර එකට සල්ලි කොහෙන්ද ගීත් මල්ලි ඒක ඇවිල්ලා ලොකු කම්පැනි එකක් ඒක ඇවිල්ලා මේ සංගීත සම්දර්ශනම කරන මේ අපේ සංගීත කණ්ඩායම එක්කව කියලා කරන එකක් නෙමෙයි තව එයාලයින් අවුරලංග එයාලයින් එකක් තියෙනවා හර්බල් එකක් තියෙනවා එතකොට ක්‍රිකට් ටීම් එක දබුල් ඇවුරා ඒ වගේම සිකියුරිටි ඒ වගේ මේ ලොකු ප්‍රොජෙක්ට් එකක් මේක වර්ල්ඩ් වයිඩ් කම්පැනි එකක් දැන් ඔය ලොකු කම්පැනියට සල්ලි එන විදිහකුත් ඇතිනේ එන විදිහ ගැන හිතන්නේ නැද්ද ඔයාලා? දැන් එන විදිහ මට කොටින්ම අදාළ නැහනේ. දැන් අපි සන්ෂයින් සංගීත කණ්ඩායම නම් අපිට අපි ඒගොල්ලොත් එක්ක ඇග්‍රීමන්ට් එකකට ගියා. ඒ ඇග්‍රීමන්ට් එකට ඒගොල්ලෝ මට සල්ලි ගෙවුණා හරියට දිනේට සල්ලි ගෙවද්දී මට ඇයි මං අහන්නේ මේ කම්පැනි එකට කොහෙන්ද සල්ලි එන්නේ කියලා. දැන් මේක අහන්නකෝ. දැන් මේ දැන් ඔය දැන් ඔය ගොඩ දෙනේ ප්‍රශ්න කරනානේ අරවා කරනා මේවා කරනා කියලා ඒක නෙමෙයි මං කියන්නේ දැන් අපි කියමුකෝ ඔය දැන් ක්‍රිකට් ටීම් එක කියන්නකෝ ක්‍රිකට් ටීම් එකත් ඔය ඩබල් ඒ අවුරා ක්‍රිකට් ටීම් එකත් මේ අපේ කම්පැනි එකක්. ඉතින් ICC එකකින් ගිහිල්ලා අහනවාද ඔබ කොහොමද මේ 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 ඩබල් අවුරා ක්‍රිකට් ටීම් එකට කිව්වේ කියලා. ICC එකෙන් අහන්නේ නැහැනේ. ඉතින් ඒව දැන් අපෙන් නෑනේ මේක අහිංසක කලාකාර අපි කීයක් හරි හොයා ගන්නාටද මේ ඔක්කොම ලෙඩ දාන්නේ. දැන් කවුරු කෙනෙක් ඇවිල්ලා ඇහුවතින් ඔය සල්ලි උඩින් පාත් උනාද කියලා? ඉතින් උඩින් පාත් උනාද මේ යටින් පාත් උනාද කියන එක නේ මේ ප්‍රශ්නේ. දැන් අපි කම්පැනි එක අපිට ගෙවනවානේ. අපිට ගෙවද්දි මට හොයන්න කොටින්ම ඌමනාවක් නෑ, අයිතියකුත් නෑ, ඌමනාවකුත් නෑ කම්පැනිට කොහෙන්ද සල්ලි එන්නේ කියලා. ඒගොල්ලෝ අපිව අරන් තියන්නේ ඒගොල්ලන්ට ගෙවන්න පුළුවන් හින්දා. එච්චරයි. මාස ගාණක් ඕක ප්ලේ කරන්නේ නැතිනේ. දැන් කොච්චර කාලයකින් ඉඳන්ද මේ ඇග්‍රීමන්ට් එකේ ඉන්නේ? ගිය පෙබරවාරි ඉඳලා. ඔය ඇග්‍රීමන්ට් එක අස්සන් කරපු දවසේ ඉඳන්ම ඔයාලට සල්ලි හම්බුණාද? හරියට 20 වෙනිදා වෙද්දී හරියට account එකට සල්ලි වැටෙනවා. තව මොනවද කතා කරන්නේ? අවුරු ලංකාවේ ඇග්‍රීමන්ට් එකෙන් ලක්ෂ 56ක් හම්බෙනවනේ. මේ ලොකු ගාණක්. ඔය ගාන කළමනාකරණය කරාද එහෙම නැත්නම් මියදම් කරාද මම ඇත්තටම වැඩිහිටියෙක් වශයෙන් මගේ සංගීත කණ්ඩායමේ සියලුම ශිල්පීන්ට ඒ උපදෙස් දීලා තියෙනවා ඒගොල්ලෝ ඒව ලස්සනට කළමනාකරණය කරගෙන යනවා දැන් අපි මේකම බලන්නකෝ අපි ප්‍රැක්ටිස් කරන්න අපි ප්‍රැක්ටිස් රූම් එකක් හදාගෙන තියෙනවා යම් ලොකු මුදලක් වියදම් කරලා ඒ වගේම අවුරුදු 45කට පස්සේ මම වාහනේ යනවා ඔය අපේ අවුරලංක කම්පැනිේ ඇග්‍රීමන්ට් එක පස්සේ මම ඒක යනවා එතකොට ඒ වගේම මගේ සංගීත කණ්ඩායමේ සියලුම ශිල්පීන් වාහන අරන් තියෙනවා ඉතින් ඒක ඔය දැන් ඔය කියනා වගේ ඔය අවුරලංග ඔය ඇග්‍රීමන්ට් එක නිසා අපිට කෙලවිලත් නැහැ කෙලවෙන්නෙත් නැහැ කියලා මට ලොකු 100% විශ්වාසයක් තියෙනවා ලාලයි අවුරුදු 45ක් මියුසික් වලට ඇවිල්ලා මේ ස්ටේජ් වල විවිධාකාරයේ මිනිස්සු හම්බෙලා ඇති විසිල් ගහලා ඇති බල්ටි ගහලා ඇති මේ ඔය අවුරුදු 45ට හිතෙන්නේ නැද්ද මේ පාර හොඳ ඇඳගැනිල්ලක් ඇඳගත්තා කියලා කවදාවත් නැහැ ඔය අවුරලංග කම්පැනිය අපිව අන්දන්න හැදුවෙත් නැහැ අපි ඒගොල්ලන් අන්දන්න හැදුවෙත් නැහැ අපේ දක්ෂතාවය උඩ ඒගොල්ලෝ අපිට ආරාධනයක් කරුවා අපි ඒක අකුරක් නැර අකුරටම ඉෂ්ට කරනවා ඉතම සන්තෝෂෙන් ඉන්න මගේ ජීවිතේ මං විතරක් ගත්තු හරිම තීරණය කියලා මේ අවුරලංක ඒ කම්පැනිත් එක්ක මේ කොන්ත්‍රාත් සයින් කරපුවා ඒක ගැන මං ඉතාමත්ම සන්තෝෂ වෙනවා දැන් සන්ෂයින් කියන බෑන්ඩ් එකේ ලීඩර් විදිහට ඔයා ඉන්නවා මේකේ ඉස්සරහා පරම්පරාවක් ඕනේනේ කවුද ඉස්සරහට අරයන් ඉන්නේ මට ඉන්නේ දුවලා දෙන්නේ
ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මේකට මැදිහත් වෙන්නේ නැහැ. නමුත් මගේ අක්කගේ පුතා තමයි සුපුන්. අවුරුදු 21ක් තිස්සේ 22ක් තිස්සේ දැන් සංජයන් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වශයෙන් මේ එයා ලීඩ් ගිටාර් ශිල්පියා වශයෙන් වැඩ කටයුතු කරනවා. ඉතින් දැන් අර දැන් හැමදාම ගියත් දැන් ඕක කරන්න බෑනේ. දැන් ඔය දැන් ඔය ඔය එකට බදාගෙන අල්ලීගෙන අතාරින්න නැති පිරිසි මං එහෙම කෙනෙක් නෙමෙයි. මම මේ කාලේදී මට පුළුවන් ගම මටත් එයාට යම් දෙයක් දෙන්න ඕන පිටිපස්සේ ඉඳන් උදව් කරන්න පුළුවන් ඒ මේ මේ මට ඒ හයිහත්ය තියෙන කාලේදී මම දැන් ඒක සුපුන්න දීලා තියෙනවා ලස්සන්ට කරගෙන මම පැත්තක ඉඳන් ඒක ලස්සන්ට බලන් ඉන්නේ ලස්සන්ට කරගෙන යන සංගීත කණ්ඩායම හොඳයි එහෙනම් මේ සුපුනොත් මේකේ හවුල්කාරයෙක් ඉතින් සුපුන්ටත් මම ආරාධනා කරනවා ගිටාර් එකක් තියෙනවා ලස්සන වැඩකින් අපේ ඊළඟ කතාබහට එකතු වෙන්න කියලා සුපුන් සින්දු අවසාන උනේ මේ අද රෑට කියලා අද රෑ ෂෝ එකක් තියෙනවද නෑද නෑ සුපුන් දැන් මේ අවුරු ලංකා ඇග්‍රිමන්ට් එකට යන්න ඉස්සෙල්ලා ඔයාලගේ බෑන්ඩ් එකේ ගාන කීයද සන්ෂයින් ගේව 104.5 ඒ ගණන් වලට තමයි ගැහුවේ සවුන්ඩ් ලයිට් ජෙනරේටර් ට්‍රාන්ස්පෝට් ඔක්කොමත් එක්ක දැන් අවුරු ලංකා ඇග්‍රිමන්ට් එකට ගියාට පස්සේ ඔයාලා හිතනවනේ හොඳක් වුණා කියලා එහෙම නැත්නම් හොඳයි කියලා කියනවනේ මම ඔයාලට වොයිස් කට් එකක් එහෙම නැත්නම් මේ කෝල් එකක් ප්ලේ කරලා පෙන්නනවා අහන්නකෝ මට මේ නම් එක දුන්නේ සන්ෂයින් බෑන්ඩ් එකෙන්. හරි. මම දන්නේ කාටද කතා කරන්න කියලා නම්බරයක් දෙන්නකව කතා කරන්න කිව්වා. ඔව් නොවැම්බර් 10. කතා කරන්න මේ අවුර ලංකා එන්ටර්ටේන්මන්ට් එකෙන් බෑන්ඩ් එක මැනේජ් කරන මේ කම්පැනි එක කියනවා. ආ හරි හරි. අපේ තියෙනවා නොවැම්බර් 18 ෂෝ එකක් රත්නපුරේ එක්සත් ත්‍රිරෝද්‍රත සංගමයේ මේක සංවිධානය කරන්නේ. ඕපන් ෂෝ එකක්. එක්සත් ත්‍රිරෝද්‍රත සංගමයේ රත්නපුර. හරි එතකොට දැන් අපිට මේ සන්ෂයින් අපි ගිය අවුරුද්දේ මේක කළා ඇත්තටම ගිය අවුරුද්දේ කියන අවුරුද්දේ ඔයාලා ඔය බෑන්ඩ් එක ගිහිල්ලා ගැවද බොරු 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 ඒක සම්පූර්ණ බොරු ඒ කියන්නේ යා මට නම්බර් එක මට කලින් ෂෝ එක කතා කර ඒක රෙකෝඩින් නැත් මගේ ළඟ තියෙනවා ගිය අවුරුද්දේ ඔය කියන ෂෝ එකක් අපි ගැහුවේ නැහැ ගැහුවා නැහැ ඉතින් අපිට මතක් තියෙනවනේ ඉතින් ඒක බොරුවක් ඒක ඔය මඩ ගහන ඔය යොදාගත්ත හඬපටයක් ඕක හරි එතකොට මේක රෑට තියෙන එක ෂෝ එකයි කානිවල් එකක් නෙමෙයි. එතකොට මේකට කොහොමද එතකොට මේ ඔයගොල්ලන්ගේ කොස්ට් එක? එතකොට අවුට්ඩෝර් මාත්ලා? අවුට්ඩෝර් එකක්, අවුට්ඩෝර් ටිකට් ෂෝ එකක්. ටිකට් ෂෝ නේ. ඔව්. හරි. එතකොට මේකට කොහොමද කොස්ට් එක ඔයගොල්ලන්ගේ කියන්නේ ඔයගොල්ලන් සවුන්ඩ්ස් ඔක්කොම ඔයගොල්ලන් ගේනවා නේ? ඔව්, මම අතට දෙන්න පුළුවන් බෑන්ඩ්, සවුන්ඩ්, ලයිට්, LED වෝල්, ස්ටේජ් ඔක්කොම ෆුල් පැකේජ් එකම දෙන්න පුළුවන්. ආ එතකොට ෆුල් පැකේජ් එක කීයක් වෙනවද? ෆුල් පැකේජ් එක සන්ෂයින් ගියොත් අපිට ඔයාලට දෙන්න පුළුවන් මේ වෙලාවේ 40 ඇස් 21යි
පොඩ්ඩක් කෙටි කියද කියන්නේ ස්ටේජ් එක 30යි 40ද? 40යි 40 by 30 box stage එක. හරි. ඒතර බෑන්ඩ් එකට එක කීයක් වෙනවද? ඔක්කොම ස්ටේජ් වයිට් LED වෝල් බෑන්ඩ් සවුන්ඩ් ඔක්කොම ටික අපිට අර දෙන්න පුළුවන් 45කට විතර. ලක්ෂ 45ක්? ඔව්. ගියපාර අපි ගියපාර බෑන්ඩ් එක වෙයි ලක්ෂ 420යිනේ. ලයිට් සවුන්ඩ් ඔක්කොමත් එක්ක. ඉතින් හිතන්නකෝ දැන් ඔන්න ලක්ෂ 45කට තමයි ඔයාලා විකුණන්න හදන්නේ. ඇත්තටම දුකක් නැද්ද ලක්ෂ ගානක් අපතේ කියලා? නෑ දැවුවා. එයාගේ කියන ඔය දැන් එහෙම ෂෝ එකක් ගහලා නෑ අපි. ඔය කියන ෂෝ එකේදී එයා ගැහුවේ දාන්නේ කෙලිම රවුන් ස්ටේජ් එකක් ගහලා මේ නිකන් සාමාන්‍ය ෂෝ එකක් නේ. දැන් ඔය ඕක දැන් හැමෝම වරද්දගත්ත තැනක් ඕක. හොඳ ප්‍රශ්නයක් ඇහුවා. ඒ කියන්නේ දැන් ඕක ඔය වොයිස් කට් එක ඒ කියන්නේ අපේ සින්දුවක් ෂෙයා කරන්න නැති කට්ටිය පාව ඕක සෑහෙන ෂෙයා කරා. ඕක මාර්ගිත වියුස් ආවා. ඒකට මට ඇත්තට මේකට සන්තෝෂයි. ඇත්තට ෂෙයා කරපු වෙන්න ගොඩක් ස්තුතියි ෂෙයා කරපු යාළුවන්ට. දැන් ඕකේ කට්ටිය ෂෙයා කරලා කියන්න ගත්තේ සන්සයින් 145ක් ගන්නවා කියලාද? ඒක වැරදි. ඒ කියන්නේ සන්සයින් 145ක් ගන්නවා කියන්නේ ඔතන කියන ඕක ආය ඇහුවත් වල තේරෙනවා. ඔතන සවුන්ඩ් ලයිට් ඒ LED වෝල් ඒ හැමදේම එතකොට නේ ඔය නිකන් කියන ස්ටේජ් එකකට නෙමෙයි අර කලින් එයා කියන ස්ටේජ් එකට එක නෙමෙයි කියලා තියෙනවා. සාමාන්‍ය ගාන වැඩිමක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ මුළු පැකේජ් එකටම නේ ඔය ගාන කියන්නේ. ඉතින් ඒක ඉතින් ඒක කියන එක්කෙනා ඔය මඩ ගහන්න දාගත්ත හඬපට එක ඕක මන්නම් ඕක නම් ඉතින් මට නම් ඕක වැඩක් නැහැ. ඉතින් ඔය ඉතින් ගාන ගත්තේ නැහැ ඕක ඉතින්. සුපර්. දැන් මේ ඔයාලගේ බෑන්ඩ් එක මීට කලින් සාමාන්‍යයෙන් මාසෙකට දවසකට එක ෂෝ එකක් හරි ප්ලේ කරන්න ඇති. එක්කෝ වෙඩින් එකක එහෙම නැත්නම් ඕපන් ෂෝ එකක මොන තැනක ප්ලේ කරන්න ඇති. හැබැයි දැන් ඔයාලට ප්ලේ කරන්න තැනක් නැහැ. දුකක් නැද්ද? කවුද කියන්නේ නැහැ කියලා ප්ලේ කරන්න තැන. අපිට මේ ලෝකෙම පිළිගත්ත ලොකුම ස්ටේජ් එක ලංකාවේ තියෙන දැන්ට. දැන්ට තියෙන ලංකාවේ තියෙන ලොකුම ස්ටේජ් එක ඉස්සර මගේ සිහිනයක් ඒ ස්ටේජ් එකේ සින්දුවක් ගහන එක. දැන් අපි මහගෙදර වෙලා තියෙන්නේ ඒක. මහගෙදර වගේ මම ෂෝ එකක් ගියවොත් ඒ ස්ටේජ් එකේ ගහන්න ඉතින්. ඒක මට දුකක් නෑ. ඇත්තටම සන්තෝෂයි. සුපර්. ඔයාලා ලක්ෂ 56ක් හම්බෙනවලුනේ. ඔය හින්දාද ඔයාලා කෑ ගහන්නේ? අපිට ඉතින් ලක්ෂ 56ක් දෙන්නේ අපි වටින හින්දානේ ඉතින්. දැන් ඒකනේ දැන් අපි කෑ ගහනවා කියලා කියන්නේ මේක අපි කෑ ගන්න මුළු ලංකාවේ සියලුම සංගීත කණ්ඩායමෙම. මේක දැන් මේ අපේ සින්දුවක් ගහලා ඉවරලා සින්දුව වෛරල් වෙලා අපි ජාත්‍යන්තරයට යන්නනේ ජය ගන්න මේ හැමදේම කරන්නේ ඉතින්. ඉතින් දැන් මේක බලන් ඉන්න බැරි කට්ටිය ඉතින් මඩ ගහනවා ඉතින්. ඉතින් ඒකට ඉතින් මඩ කියන ඒවා හැමෝටම තියෙනවනේ ඉතින්. ජනාධිපතිතුමාට කොච්චර මඩ ගහනවද? ඉතින් ඔය විදිහට කතා කරද්දී ලලයි දැන් සන්ෂයින් බෑන්ඩ් එකට අද ඉන්න තැන ගැන සතුටක් තියෙනවද? බෝ අනිවාර්යෙන්. උපරිම සතුට. මම අහන්නේ අන්තිම ප්‍රශ්නේ විදිහට වාගේ මේ අවර් ලංකා ඇග්‍රිමන්ට් එකේ හින්දා සන්ෂයින් බෑන්ඩ් එකට ලාල්ට කෙල වෙලාද කෙල වුණාද? සන්ෂයින් බෑන්ඩ් එකට කෙල වුණෙත් නැහැ. කෙල වෙලත් නැහැ. කෙල වෙන්නෙත් නැහැ. ඒක මට ඉර හඳ වගේ විශ්වාසයි. ඒක අපේ අවුරා ලංකා ඇග්‍රිමන්ට් එක මට 100%ක් විශ්වාසයි. ආයෙ වෙන කතාවක් නැත. මේ ඉරහඳයට ආයි දවසක අවුර ලංකා ෆෙස්ටිවල් එක ප්ලේ කරනවද? අනිවාර්යෙන්ම. වැඩි ඈතක නෑ මේ මෑතක. මේ 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 වසර ඇතුළතද අනිවාර්යෙන්ම අපි එකක් අනිවාර්යෙන්ම සෑමදේම මේ ලෑස්ති කරගෙන යන්නේ අනිවාර්යෙන්ම කරනවා. අනිවාර්යෙන්ම සන්ෂයින් බෑන්ඩ් එකේ මියුසික් ස්ටයිල් එකට එහෙම නැත්නම් ඒ වැඩ කීඩ බලන්න ආස ඇති අපේ ආදරණීය ජනතාව. ඒ විතරක්ම නෙවෙයි ඔන් ස්ටේජ් බෑන්ඩ් ලීඩර් සෙග්මන්ට් එකෙන් අපි අද දවසේ නායකයත් එක්කත් කතා කරා. එහෙම නැත්නම් අනාගතේ ඉන්න නායකයත් එක්කත් කතා කරා. සන්ෂයින් බෑන්ඩ් එක ඉතින් මේ හැම දෙයක්ම කතා කරපු එක්ක අද දවසේ සමුදෙන්න සූදානම් වෙනවා. හැබැයි මේ සමුදෙන මොහොතෙදිත් මතක් කරනවා මියුසික් වලට ආදරේ මිනිසුන්ට මියුසික් අහන්න ලංකාවේ ඉඩක් ඉස්සරහටත් තියෙනවා කියලා. සමුදෙන මොහොතේ මොකද්ද ප්ලේ කරන්නේ? බගෙම සින්දුවක් අහලා බලමු. හරි. යන්න ඉස්සල මොනවද කියන්නේ? මම නම් කියන්න තියෙන්නේ මෙතෙක් කාලයක් අවුරුදු වසර ගානක් අවුරුදු 40 45ක් වගේ කාලයක් අපිත් එක්ක රැඳී ඉන්නෝ සියලුම අපේ රසක රසිකාවන් සංගීත ප්‍රසංග සංවිධායකවරුන් අපිට උදව් කරපු අය සෑම සියලු දෙනාටම කියන්න තියෙන්නේ අපි ඉදිරියේදී මේ ඉදිරියට තියු පය පිටිපස්සට ගන්න නැහැ ගීත් කවදාවත්. මේකෙන් ඉදිරියෙන් ඉදිරියටම ගිහිල්ලා අලුත් විදියට මම හිතන්නේ මගේ සංගීත කණ්ඩායම කිසිම වෙනසකට පත් වෙලා නැහැ. ඒ ගාන ප්ලේ මගේ සෙල්ලක් ගන්න ඔක්කොම සංගීත ශිල්පීන් ඉන්න අලුත් වැඩක් අලුත් හැම තිස්සම අලුත් වැඩක් කරන්න තමයි අපි හිතන්නේ. අලුතෙන්ම අලුත් විදිහට දැන් නව ආරයට නව අපේ කොල්ලන්ට විශේෂයෙන් කිව්වොත් කොල්ලන්ට ගැලපෙන විදිහට මම ඉස්සරහට සංගීත ප්‍රසංගය
මමත් දැන් ඉස්සලා සුබුල් එක්ක අවිලා මේක ලස්සනට කරගෙන යයි. ඒක අපිට සහයෝගය දෙන්න. එහෙනම් සමුගෙන යන තමයි සූදානම් වෙන්නේ. අලුත් දවසක අලුත් තැනකදී අපි හම්බෙමු කියලා. ඒ විතරක් නෙවෙයි. Sunshine Band එකට ජය වේවා. ඔය දෙන්නටත් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ගිහිල්ලාමු. ජය වේවා. මානේ තුහඬවා සුසුමන් පටලා වින් කරලන්නට හැකි දෝමෙසේ සමුගෙන යන්නට සිතුනේ කෙලෙසද මාතනි කරදා තනි මන්සලේ බවයෙන් බවයේ සංසාරේ මලන් වීද මේ වාගේ මොහොතක් නෑ කඳුළු සලන්නද ඔබගේ ආදර දැහෙනින් මිදී